බුදුන් වඳින්න එපා. අම්මට තාත්තට වඳින්න එපා. මේ සංකල්ප මේ 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 උන්මත්තක පිරිස වලින් එන ඒවා. ළමයි වඳිනවා කියලකේ තේරුමක් තියෙනවා. තව කෙනෙක් තව කෙනෙකුට වඳිනවා නම් ඒකේ තේරුමක් තියෙනවා. මොකද්ද ඒක? වැඳුම් ලබන කෙනා ශ්‍රේෂ්ඨයි. වඳින කෙනා නිහතමානී. මිනිස්සු දෙන්නේක්ගේ ಗುಣ දෙකක් උතුරා යන මොහොත වැඳීම. මොකෙක් හරි එකෙක් වැඳීමට ගරහනවා නම් කවුරු හරි කියනවා නම් දෙමෝපියන්ට වඳින්න එපා, ගුරුවරුන්ට වඳින්න එපා, වඳින්න එපා කියලා මොකෙක් හරි කියනවා නම් ඒකා ಗುಣවලට කැමති නෑ. මතක තියාගන්න. වැඳහම එතන තියෙන්නේ මේ පාල්දු වීමක් කියනවා. මේ අලුතින් එන උන්ගේ සංකල්ප. වැඳහම එතන තියෙන්නේ මේ වහල්කමක් කියනවා. ළමයි වහල්කමක්ද වැඳීම කියන්නේ දැන්? වැඳීමක් කියලා කියන්නේ හිතලා බලන්න තව කෙනෙකුට වඳිනවා කියන්නේ. ඒක නං කොච්චර නිහතමානී වෙන්න ඕන. තව කෙනෙක් ඉස්සරහා මිනිසුන්ට කොඳ පණ නැත්තේ නෑ වඳින්න. කොඳ පණ නැති ඉඳලා මේ වඳින්නේ. හොඳ පිටකොන්දක් තියනවා තව කෙනෙක් ඉදිරියේ නිහතමානී වෙන්න. ඒකයි වඳින්නේ. වඳින්න අකමැති නම් මොකෙක් හරි ඒකට කොඳ නෑ. බයෝ දන්නවනේ. අසීරුව හොඳට වැඩ කරන්න වඳින්න. කශේරුව අවුල් ලැබුණට භාගයයි මෙන්න මෙහෙම නිකන් කක්කබර වගේ වෙලා තමයි නැමෙන්න වෙන්නේ. ආන් එහෙම අවුල් ගිය වෙවුන්ට වඳින්න බෑ. හොඳට කොඳ තියෙනව හොඳට කොඳ පාත් කරලා වඳිනවා. ඒක මතක තියාගන්න. ඊළඟ මේ 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 පොළවේ ළමයි මේ අපේ පොළවේ ගුණයක් තියෙනවා. අපේ රටේ මහ පොළවේට ගුණයක් තියෙනවා. මොකද්ද? ගුණවන්තයින්ට හරියන ගුණවත් නැති එකෙක් ඉන්නව නම් ටික කාලයක් හරියයි ඉක්මනට බහැල යනවා බැටරි බැසවා. මන්න අපේ රට අපේ මිනිසුන් සලකන විදිය පලා කොලයක් හරි පලා ගහක් හරි උද්දලා දෙනවා. කණ්ඩ නැත්තම් වත්ත පහලට ගිහින් අනකොල ටික හරි උලා ගහගෙයිද? වත්ත පහලට ගිහින් පලා කොලයක් හරි කඩාගෙන ආවේ. අපි එහෙම රටක් අනිත් රටවලට ඕකක් නැහැ. හිම වැටිලා තියෙන ඒවා ටික හැඳි ගැවිලා යනවා. අපේ උන්ට මහලොකු භූමිකම්පා තියෙනවද? තැන් තැන් වල ගිනි කඳු පිපිරලා නන්නත්තර වෙලා එනවද? නෑ. අපේ උන්ට ඒක වටින්නේ නෑ. උනාට වටින්නේ නෑ. වටින්නේ නෑ. අමුතු වැටි කියන එකට අමුතු වැටි කියනවා. හා තමන් ඉන්න පය ගහලා ඉන්න පොළොවට ගරහනවා නම් ඒකට ඒ විදිහටම පුළුවන් තමන්ගේ අම්මට කියලා ගන්න. පය ගහලා ඉන්න පොළොවට ගරහන එකෙක්ට පුළුවන් අම්මට කෙල ගහන්න. තමන්ගේ රටට බණින දරුවෙක් ඉන්න අම්මල ලෑස්ති වෙන්න ඕන අනාගතේ කාලෙක ඒ දරුවගෙන් සැලකුම් නොගන්න. ඒක සැලකන්නේ. ඒකට කෙලෙහි ගුණ නෑ. එනිසා මයි පුතාලා රටට ආදරය කරන්න ඉස්සල්ලා පය ගහලා ඉන්න පොළොවට ණය ගැති වෙන්න ඕන. මේක හරි අමුතු එකක්. කොහේවත් මිනිස්සු විඳවන්න ඉඩ තියන්නේ නෑ. ඉදෝරයක් තිබ්බත් මොන ක්‍රමයකට හරි වැහැලා මේ මිනිසුන්ගේ නිවනවා. මේ රටට ගරහන්න එපා. බුදුරජාන් වහන්සේ තුන් වතාවක් පිරිත් කීකේ පැදගුණ කළා රට වටේට. ඒ නිසා මේකේ පිස්සන්ට පිනුම් ගහන්න ඉඩ තියන්නේ. මල පෙරේතීන්ට භූතයින්ට මේකේ පිනුම් ගහන්න බෑ. අමාරුයි. ටික කාලේ පිනුම් වදින්නේ. ඊට පස්සේ අවුල් වෙලා යනවා. මේ රටට ද්‍රෝහි වෙන හැම එකාගේම පළවෙනි ඉරණම තමයි බේද බින්න වෙලා යනවා. ඉන්න බර වෙනවා. බේද බින්න වෙලා දෙවෙනි ඉරණම තමයි නීච වෙලා යනවා. කියන සමාජෙන් බැනුම් අහලා දැන් බලන්නකො ඉන්නවා සුළු කොටසක් ලංකාවේ. උදේ ඉඳන් රෑ වෙනකම් මෙවුන් බැනුම් අහනවා මූන්ට මදි වෙන්නේ නේ. උදේ ඉඳන් රෑ වෙනකම් අහලා රෑ ඉඳන් එළි වෙනකම් හීනෙන් බැනුම් අහනවා. ආයේ උදේට නැගිටලා ආයේ බැනුම් අහනවා. ජීවිතේම බැනුම්. කන්නේ බැනුමක්, බොන්නේ බැනුමක්, නානව බැනුම්. ඒ දැනුම් අහලා ඉවරයක් නෑ. ඇයි මේ උහකකම? ගරහනවා රටේ ගුණයන්ට ගරහනවා. හැබැයි මෙන්න මේක අතහගන්නකෝ. රටට ආදරය කරන එක තමයි කවදා හරි මේ රටේ මිනිසුන්ට ආදරය කරන්න දෙන්නේ. මම ආයෙම කියනවා. ඔයාලා ලංකාවේ ස්ථීමක් අරගෙන ධාතුන් වහන්සේලා වැඩ ඉන්න තැන් ලකුණු කරන්න. වාම දළදා වහන්සේ මෙතනය. කොහෙද වාම දළදා වහන්සේ? දැන් ලකුණු කරන දැනගෙන ඉන්නේ. ආ මහනුවර දකුණු දළදා වහන්සේ.
සෝමාවතී දකුණු අකුධාතුන් වහන්සේ තුපාරාමේ පටිධාතුන් වහන්සේ ජේතවනේ තන්නේ නේ බලා බලාගෙන ඉන්නවා දන්නවා වගේ සර්ම කියාගෙන යන්නවා කියලා ඈ ලලාට ධාතුන් වහන්සේ සේරුවිල ඔය විදිහට නම් කරගෙන යන්න ඔයාලට පෙනී මේ පොඩි රට ධාතු මංජුසාවක් වගේ ධාතු මංජුසාවක් වගේ බුදුරජාන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න මුළු රට පුරා ඒ ධාතු මංජුසාව ඇතුලේ ඌතේ පෙරේතෝ පිසාජින්ට පිරුම් ගහන්න ඉඩ දෙන්නේ එකයි අත් ඉතාම සුළු කාලයකදී වෙනසිලා යනවා ඒ හින්දා අපේ ළමයි සත්පුරුෂය වෙන්න ඕන රටට ආදරය කරන්න ඕන ගරහන්නේ ලංකාවේ නම අරගෙන ගරහන්නේ උදරුව කැමතිද තමන්ගේ අම්මා තාත්තගේ නම අරගෙන ගරහල සින්දු හදනවට මේ රටේ මිනිස්සු තනිකර කෙලින්න පිසු කියලා කියන්න හිතෙන්නේ නැහැ රට ආදරයකට විහිළුවටවත් විහිළුවට හරි කියන්න හිතෙනවා නම් තමන්ගේ ළඟේ සක්කිලි බව තියන පොඩ්ඩ කියන්න මෙපා පරිස්සමෙන් ඉන්න මතක් වෙද්දි රට ගැන උතුරන ආදරයක් එන්න ඕන හරි එහෙම මිනිස්සු වෙන්නේ ඒකට ආශිර්වාද කරනවා